අයිත් අපේ සිනේරූ සරත් එක්ක. වර්තමානයේ අපි හැමෝම ජීවත් වෙන්නේ යම් සීමාවක් ඇතුලේ. ඒ මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වෙත් එක්ක. මේ හින්දම අපි හැම කෙනෙක්ටම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඩිජිටල් කරණය වෙච්ච පරිසරයක. මේ ඩිජිටල් කරණය තුළ අසරණ වෙන අහිංසක ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන් දරුවන් ගැන සිනමා ඇසකින් දැකපු නිර්මාණයක් ගැනයි අද සිනේරූ සර කෙටි චිත්‍රපට විශේෂාංගෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ. ඔන්ලයින් අධ්‍යාපන රටාව තුළ දුක් විඳින අහිංසක දරුවෝ අපේ රටේ තව කොයිතරම් නම් ඉන්නවද? මේ ඔහුන් වෙනුවෙන් නවකෙක් නැගූ හඬක්. සපුමල් චන්ද්‍රසිරි නිර්මාණය කරපු ඔන්ලයින් කෙටි චිත්‍රපටය ගැනයි අද කෙටි චිත්‍රපට විශේෂාංගෙන් අපි කතා කරන්නේ. ඔබ කෙටි චිත්‍රපට කරණයට පිවිසුනේ කොයි කාලෙද? කෙටි චිත්‍රපට නිර්මාණයට පිවිසුනේ මීට මාස 5කට විතර කලින්. කලින් ඉඳලා ආසාව තිබ්බා, ඒත් මට කරගන්න බැරි වුණා. ඉතින් මීට මාස 5කට විතර කලින් වගේ තමයි මේ කෙටි චිත්‍රපට නිර්මාණයට මට අවස්ථාව හම්බුනේ. මුලින් ඔබ නිර්මාණය කරපු නිර්මාණ ගැන පුංචි අදහසක් කළොත්? මම මුලින්ම කරුවේ ඔන්ලයින් කෙටි චිත්‍රපටිය. මේකෙදි තියෙන්නේ මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව අපි නොදකින තවත් පැත්තක් ගැන තමයි අපි කතා කරුවේ. එතකොට මේ සිග්නල් අරුබුදේ මේ වගේ දේවල් තමයි ඉතින් අපි කතා කරන්න මූලිකම කරුණු. මේ චිත්‍රපටයේ පාදක කතාව නිර්මාණය කරේ කුමන අරමුණකින්ද? මේ නිර්මාණයේ අරමුණ වුණේ පෞද්ගලිකව මමත් මුහුණ දෙන ප්‍රශ්නයක්, ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය. ඉතින් ෆෝන් එකක් තිබ්බට අපිට සිග්නල් නැහැ. ඉතින් සිග්නල් නැති හින්දා ගොඩක් අපහසුතා අපි විඳිනවා, ගස් උඩ නැගෙන. ඉතින් මේ කෙටි චිත්‍රපටිය තුළ තියෙන්නේ මේ වගේ දුප්පත් අසරණ පවුලක් මේකට මූණ දීපු විදිය. තාත් ගොඩක් දුප්පත් පවුලක්. ඉතින් අමාරුවෙන් තමා ජංගම දුරකථනයක් මිලදී ගන්න. ඉතින් මේ මිලදී ගෙනත් සිග්නල් නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩකට විශේෂයෙන් මේ ග්‍රාමීය ජනතා, ග්‍රාමීය දරුවන් මේ සම්බන්ධව ගොඩක් මූණ පානවා. ඉතින් මේ කතාව මට මුලින්ම කිව්වේ රංග ජයසූරිය, අපේ පිටපත් රචකයා. ඉතින් රංග ජයසූරිය මහත්තයා මට කතා කරලා කිව්වා, මල්ලි මේක කරමු, මේක දැන් කාලීනයි මේ කතාව. ඉතින් අපි මේක කරමු, සමාජයට පණිවිඩයක්, සමාජයේ යම් පැත්තක් අපිට පෙන්වලා දෙන්න පුළුවන් නිර්මාණයක් වෙයි කියලා. ඉතින් අපි මේ විදිහට නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඉතින් මං හිතනවා ඒක සමාජයට හොඳ විදිහට ගියා කියලා. මෙම නිර්මාණයේදී මට ආපු ගැටලු තමයි වර්ෂාව. වර්ෂාව නිසා අපේ රෝගගත කිරීම ගොඩක් පමා වුණා. එතකොට අපිට ආලෝකකරණය කරගන්න අපිට සම්පත් තිබ්බේ නැහැ. අපි ස්වාභාවික ආලෝකයමයි මේකට පාවිච්චි කරේ. ඒ වගේම හඬ රෙකෝඩ් කරගන්න අපිට සම්පත් තිබ්බේ නැහැ කිසිම දෙයක්. ඉතින් ඒ විදිහටද අපි ෂූට් එක පටන් ගත්තට පස්සේ ලොකු ගැටලුවක් ආවා. මොකද මේකේ රඟපාන නළු නිළියන් මීට කලින් කැමරාවක් ඉස්සරහා රංගනෙන් දායක වෙලා තිබුණේ නැහැ. ඉතින් මේක ඇත්ත ජීවිතේ රඟපානවා හා සමාන, කියන්නේ ඇත්ත ජීවිතේ අපි මේ ඉන්නවා හා සමාන මේක පටිගත කිරීමට අපිට ගොඩක් මේක රූපගත කිරීමට අපිට ගොඩක් මහන්සි වෙන්න වුණා. චිත්‍රපටයට සම්බන්ධ වූ අය ගැන හැඳින්වීමක් කළොත්? මෙම නිර්මාණයට සහභාගී වූ අය ගැන සඳහන් කිරීමක් කරොත්, මේ නිර්මාණයේ රංගනයෙන් දායක වෙන්නේ මගේ නෑදෑයුමයි. මේ නිර්මාණයේ තාත්තට රංගනයෙන් දායක වෙන්නේ අපි චූටි මාමා.
සීයට රංගනින් දායක වෙන්නේ අපේ සීයා. ඉතින් අපේ නෑදෑයෝ තමා මේ නිර්මාණය රංගනින් දායක වෙන්නේ. කිටි චිත්‍රපට කරුවෙකු විදියට නව නිර්මාණකරුවන්ට සහ ප්‍රේක්ෂකීන් හට ලබා දෙන පණිවිඩය මොකක්ද? නිර්මාණකරුවෙක් විදිහට මට දෙන්න තියෙන පණිවිඩේ අපට කිසිම සම්පතක් නොතිබෙන්න පුළුවන්. ඉතින් අපිට තියෙන සම්පත් වලින් යම් කිසි නිර්මාණයක් අපිට කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජයග්‍රහණය. ඉතින් සමාජයේ අපි නොදුටු පැති ඕන තරම් තියෙනවා. සමාජයේ කතා බහට ලක් වෙන්නේ නැති පැති ඕන තරම් තියෙනවා. නිර්මාණකරුවෝ විදිහට අපි මේවා සමාජයට පෙන්වන්න ඕනේ. ඉතින් ඒක තමයි මගෙන් එකම දෙන පණිවිඩේ. මොකද අපි සමාජයේ නොදකින පැති සමාජයේ මිනිස්සු දකින්න ඕනේ. නිර්මාණකරුවෙක් විදිහට මගේ වෑයම ඒකයි.